Aksa Çatengi Manevi Mikam Konseli'ye 47 vân sesivariye iyi çini vahidi arambı buna. Sesivariye arambı kırımın Jagat Manevi Mikam Komisaris Mitchell Bachelet Sri Lanka'yı piribandıpıdı adahas palkala. Denet pavatini neti vâltı anuvu adikannin vedi idiripat nukırı sakakarvan atınumati kılısı radavi tabakini prashna kirimi hekiyavu pavatini babat polis bahariye sitini sakakarvan miyama piribandıvat. Eminme polisi ha aparada kalyatara siduvana getum balin putkalin miyana babat නිරීක්ෂණයේදී ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණා. එවැනි සිදුවීම් පිළිබඳව පුළුල්ව සහ කඩිනමින් ස්වාධීන විමර්ශන පැවැත්විය යුතු බව පෙන්වා දෙන මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග කටයුතු කිරීමටද පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය සහ මේ බන්ධනාගාර තුල විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාද වීම් නිසා අප ලබා ගැනීමට නොහැකි වූ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය. වසර ගණනාවක් LTT ත්‍රස්තවාදී සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරයකට ගොඩ ඉන්නවා මම හැමදාම කියනවා අපේ තාත්තටත් එතුමා මට උගන්වන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමාලා මට ඉගන්නේ ඒ තමයි මේ රටේ බන්ධනාගාරගත වෙන ජනතාව වින්නේ දුක ප්‍රායෝගික අත්දැකීම ඔබතුමාලා මට ලබා දුන්නු මේ ඉන්න අයගේ නඩුගොනු දිහා සානුකම්පිතව බලන්න මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරමින් විශාල අසාධාරණ රාශිය සිදුවුන දේශපාලනඥයන් දඩයෙන් කරන එක පැත්තක ඊයේ ජනීවා විදි මානව ඓතිහාසිකම් පිළිබඳ කුමසාස්වරිය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවබෝධතා කිරීම පිළිබඳ විශාල චෝදනා රාශියක් කරනවා වැරද්දක් කරලා ඉවරලා ගිහිල්ලා නඩු දාපුවාම කියන්නේ ත්‍රස්තවාදී පනත පෙන්නලා නඩු දානවා කියලා ත්‍රස්තවාදී වෙනුවෙන් පෙනී හිටිනවා අද විපක්ෂය දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේ අපි තීන්දුවක් ගත්තා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත එයම් යම් වෙනස්කම් විය යුතුයි කියන්නේ එද එපාද ඒක කරන්න එපාද එද ඒක කරන්න එපා කියලාද කියන්නේ මම වැලි කඩේ ඉඳලා එනවා උසාවියට එනකොට මම බංකුවේ වාඩි වෙලා ඉන්නවා ඒ බංකුවේ මගේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්නවා මරාගෙන මැරෙන ප්‍රහාරය මට එල්ල කරපු බෝම්බකාරිය අරගෙන ආපු තරුණයා එයාට නඩුව තියෙන්නේ මට බෝම්බකාර බෝම්බ ගහපු නඩුව තාම ඉන්න හිරගෙදර අපි ඔබතුමා කියපු එකට සම්පූර්ණ එකඟ වෙනවා මම ඒ වගේ ප්‍රහාරයකට අහු වෙලා මුණ දීලා මම හිතනවා ඒ කරපු අයට සාධාරණයක් දැන් වෙන්න ඕනේ කියලා Facebook එකේ ගාපු අයව ඇරස් කරනවා. ඊ අවුරුද්ද ඇතුළත 100කට කිට්ටු වෙන්න අලුතෙන් ඇරස් කරලා තියෙනවා. දැන් මේ අවුරුද්ද ඇතුළත ඇරස් කරපු අයට වහාම අපද These people have been remanded for more than a lifetime. So you can't compare them with someone who was remanded yesterday on double speak. They have been in remand even your government. You formed the last government. Now we are trying to do something for the people. Let's do politics when the election comes. අපි මේ සම්බන්ධව කතා කරද්දී උතුරේ තරුණව ගැන කතා කරද්දී අපිට හැමදාම කොටි ලේබල් ගැව්වා. දැන් හරි ඔබතුමාලට මොලේ කල්පනා වෙලා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට අපි අහන්න කැමති කරු කතානායකතුමනි මෙච්චර මාස ගණනාවක් ශානි අභේසය කරන මොකද කරේ රිෂඩ් බදුරුදින්ද මොකද කරන්නේ ඇයි එහෙම කරන්නේ රටට වැඩි වන දේශනා කරන්න එනවා ක්‍රියාව නිවැරදි කරගෙන නුන්ට පාඩම් උගන්වන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා දේශපාලන වේදිකාවට ගන්න භාණ්ඩයක් බවට පරිවර්තනය කරගන්න එපා මේ මාතෘකාව මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න ඕනි අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තරුණයෙක් විදියට මේ ගෙනපු යෝජනාව අපි හැමෝම එකතු වෙලා දේශපාලන පාදඩකම මේ දේශපාලන දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.